ර්මාු ශාසනාව. අද ධර්මානු ශාසනාව පවත්තුනු ලබන දේශකාණන් වහන්සේ හම්පන්තොට උඩමලල වෙහරගළ ආර්‍යසේනාසනවාසේ පූජපාද රෙදේගම ඉන්දාලෝක ස්වාමීින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් දම්මස් සවනකාලු අයංවදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු, වරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු, වරහතු සම්මා සම්බුතස්ස නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුතස්ස ඒවන් උත්තේබගවා ජානුසෝනිින් බ්‍රාක්මනං ඒතදවෝச்சு නකෝ බ්‍රාක්මන එතාවතා හතිපදෝපමු විතාරේන පරිපරෝහෝති, අපිච බ්‍රාක්්මන යතා හත්ති පදෝපමෝ විතාරන පරිපුරෝහෝති තංසුනාහි සාධुකං මනසිකරෝහි බාසිසාමීති ඒවන් බෝතිකෝජානුසෝනි බ්‍රාක්මනු භගවතෝ පච්චස්ෝසිීති පිතුනිි ජීවිතයට සැනසිල්ල ලෝතුරා බුදුරජාණන් වහන්සෙකිිධරමය පමණයි. දුක්කරදර ඇතිඇත්තන්ගේ සිත්තලට සැනසිලිපිණිස, ලෝතුරා ධරමය ලංකරගත්තොත් ඒ තරං සහනයක් නෑ. මේ ලෝකෙ නොයෙක් කෙලෙස් ප්‍රශ්න නිසා නොයෙක් පීඩාවන් නිසා දුකට පත්තිච්චඇත්තං මේ සද්ධරම සරණයාමින් සද්ධර්ම මාර්ගය පිළිපැදීමෙන් ලෝතුරා ශාන්තිය දක්වාම ගමන් කරගෙන සියලු දුක්කරදරවලින් නිදහස් වනා. සසර ජීවත්වෙන තුරාවට මේ දුක්කරදරවල නිමාවක් නෑ. සසරින් එතෙර වුණු දවසට තමයි සම්පූර්ණ වශයෙන් දුකින් කරදරෙන් පීඩාවෙන් නිදහස්වවෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ලෝක වශයෙන් සැනසෙන්න්නත් පරලෝක වශයෙන් සැනසන්නත්. සංසාරගත වශයෙන් සස්පූර්ණ දුක්කොලි නිදහස් වී ලබන ලෝතුරා නිවන්සුව පිණනිසත් හේතුවේවාකෙන අදහස්සින් අපි අදමිශ්‍රවණය කරන්නේ. අපේ ශ්‍රී ලංකා අද්දීපේට සද්ධරම මේ සැනසීම දායාද වෙච්ච. උතුම්ම දේශනාවයි. මච්චිමනිිකායි පලවෙනි කොටසේ ඕපම්ම වර්ගේ සඳහංවන චුල්ල හත්ති පදෝපම සූත්‍රයයි. හත්තිපදෝපමෝ ඇත. පියවර උපමාකොට වදාළ ධර්මය. හෙවත් එහි දෙවනි සූත්‍රය චුල්ල කියැන්නේෙ කුඩාකි නර්තය. මෙහිම මහහත්්‍යපදෝපම සූත්‍රය දේශනනා එ දේශනා දෙකම ජානුස්සෝනිි කියන පින්වත් බ්‍රාක්්මණයාටයි දේශනාවනේ. එසේ දේශනාඋනෙහි සැවැත්නුවර එදා භාග්‍යතුන්නහස වැඩඉන්න සමයේ මේ ජානුස්සෝනිී බ්‍රාක්්මණයාකයන්නේ රාජපූජිත බොහොම දනවන්ත යසසක් ඇති බ්‍රාහ්මණයෙක්. එතුමා සිරිතක් වශයෙන් හැ මාස්සේකට වරක්ම තමාගේ ඉසුරුමත් බව නගරවැසියන්ට පෙන්වමින් එහි ගමන් කරවා. විශාල අලංකාර රථේක පිරිසස් සමඟ සුදුපාටින් සැරසිල්ලා සුදුපාට් ආභරණ පැළඳගෙන සුදුපාට අසුන් යෙදදු රතයෙන් තමයි නගරේ ගමන් කරන්නේ. මුළු නගරේම මදල පිරිසුදු කල සුදු වැලේසල දපතාක නංවල අනමෙර නංවනවා මේ බමුණා අද වීති සංචාරය කරන බාව. නගරෙන් පිටත් වෙච්ච මනිස්වඉන්නවනං ඒ හැමෝම් නගරටේනවාමික බලන්න. යම් කිසිකෙනේ ගමක් ්‍යැන් න්නවන ඒ ඇත්තු ගමන නවත්ත ලමික බලන නවතිනවා. තිරත්ත එනකොට මුලින් කුඩාදරුවන්ඩ පලතුරු විසි කරනවා. මිනිස්සුන්ට කහවන විසිකරමින් මේ ආශ්ශාරය වත්බව පෙන්නමින් ගමන් කරන දවසක. ිලෝතිික කියන පරිබ්්‍රාජකතුමා දවල්වරුවක භාග්‍යවතුන් වහන්සේ ටු පස්ථාන කරලා නගර දෙසටෙමින් ඉන්න වෙලාවෙ මෙතුමාට මුණ ගැහුණ එතුමා දුරන නිසා දුරදිමැහුවා පිින්වත් වච්චායනය මේ මහ දවල් නොඹ කොහෙයිඉදල දෙන්නේෙ කියලා එතුමා ප්‍රකාශ කල්ලා කලා පින්වත් බමුණ මම ඒ බවත් ගෞතමයන් වහන්සේ ටුපස්ථාන කරලා උන්වහන්සේ ළං ඉඳලායි මේ එන්නේ ඔොබහි තන්නේ වච්චායනය ඒශ්‍රමණ ගෞතමයන් වහන්සේ බුද්ධිමතෙක් ප්‍රඥාවන්තෙක් පණ්ඩිතෙක් කෙලොඹ හිතනවාද. පින්මත් බමුණ ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව ගැන. බුද්ධිමත්කම ගැන පණ්ඩිතකම ගැන ගැන මම කෞුද. මංවගේ කෙනෙක් කහොමද එතරම් උතුමෙකු ගැන කියන්නේ. ඒ සඳහා ඒගුණ දැනගණනං එවැනිම සියලු කෙලෙස් නැසු සර්වඥතාඥා නැති, තුරා බදුරජාණන් වහන්සේ නමක්ම සමත්වෙනවා කියලා මතක් කලාා. හරියට මහමෙරේ උසමනින්න නං පින්මතුනි මහමෙර සමාන රිටක් කදන්න ඕනේ. අහස උසමනින් අහස තරං උසරිතක් ඕනේ. පෘතිබියයේ පරිදිය මින් ප්‍රමාණය මනින්නට එවැනි රැහැනක් ඕනේ. එවගේ බුදුනුවනේ පරිමාව මනින්න නං එවැනි බුදුනුවනක්ම අවශ්‍යයි. පින්වත් වච්චාහනයඔබ උලාර වූ ප්‍රසංසාාවෙන් මහත්තූ ප්‍රසංසාවිෙන්. ප්‍රසංසා කරනවනේද පින්වත් බමුණ ඒ භාග්‍යතුන්නා සිට ප්‍රසංසා කරන්න මම කෞුද ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රසංසා ලැබූුවන් විසින් ප්‍රසංසා ලබල තියෙන්නේෙ පසත්ත පසත්ත ගුණ යුක්තයි එකව්වේ ප්‍රසංසා ලබපු අය විසින් තමයි ප්‍රසංසා කළේ. කොසොල්ල එතුමා ඒ නගර වැසියන්ගේ ප්‍රසංසා ලෞබ කෙනෙක් එතුමා විසින් ප්‍රසංසා කරනා බිම්පිසාරයතුම අංග මගදවාශී ජනතාවගේ ප්‍රසංසා ලැබූ කෙනෙක්. චංකී ආදී බ්‍රාක්්මනවර බ්‍රාක්්මණ පිරිසගින් ප්‍රසංසා ලබල තියෙනවා. එවගේම සක්‍රාධී දෙවිවරු සක්‍රයා දෙවියන්ගේ ප්‍රසංසා ලබන වන්දනා ලබන කෙනෙක් ම බ්‍රහ්මය ්‍රහ්ම පිරිසගින් ප්‍රසංසා ලබනවා. එවගේ මුප්පලවන්නා රහත්මනිින් වහන්සේ භික්ෂණින් වහන්සේලාගේ ප්‍රසංසා ලබපු කෙනෙක්. සාරිපුත් රහතන් වහන්සේ මහත්ම භික්‍ෂ පිරිසකින් ප්‍රසංශාලාවපුතුමන් වහන්සේ නමක් අනාත පින්ඩි සිටතුමා මහා උපහසක පිරිසක ප්‍රසංසාාලවපු කෙනෙක් විශාකා මහ වවසිය උපාසිකා පිරිසකගේ ප්‍රසංසාාලවපු කෙනෙක් එසේම අප්‍රමාණ ප්‍රසංශාලවපු පිරිසම ඒහැම දෙනාම භාග්‍යතුන් වහන්සේට වදිනෝ භාග්‍යතුන් වහන්සේ ගුණ කියනෝ භාග්‍යතුන් වහන් සිට ප්‍රසංසා කරන භාග්‍යතුන් වහන්සේ සරණයනෝ. අන්නේේ නිසා එතරම් ප්‍රසංසා ලැබූ පිරිිස මහා ආනුභව ඇති පිරිස් පවා ඒ බුදුරජාණන් වහන්සේට ප්‍රසංසා කරනවා. බුදුරජාණන් වහන්සේට ප්‍රසංසා කලත්නතත්. වාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ ගුණේෙන්ම ප්‍රසංසා ලබා තිබෙන හරියට. සපුමලක් නාමලක් තමන්ගේ ඒ මලේ සුවඳින්ම සුවඳවත් වෙනවා බාහිර සුවඳක් අවශ්‍ය නෑ. සඳකිරන මැනිකක රශ්මියය තමන්ගේ රශ්මියෙන් බැබලෙනවා වෙනත් ආලෝකයක්. අව්‍යනෑ එසේම බුදුරජාණන් වහන්සේ පෙරු පාරමී බලයෙන් තමන් වහන්සේගේ අනන්තගුණේෙන් තමන් වහන්සේ බැබලෙනවා. උන්වහන්සේ බබලවන් උන්වහන්සේ මතුකරවා දෙන්න කෙනෙක් ම ලෝක අවශ්‍යවෙෙනෙ නෑ. අන්න එවැනි ගුණ ඇති උතුමෙක්කය කියලා මතක් කළා. පින්වත් වච්චායනය ඔබ මච්චර පැහැදුනේ කොහමද. පින්වත් බමුණ ම තතාගතයන් වහන්සේගේ ඥාන පදහතරද්ධතුව. එඥාන පදහතල් මොනවද. මේලෝකින්වා දක්ෂවාදයට සමත් බුද්ධිමත් ශස්ශත්‍රිය පණ්ඩිතවර ඔවුන් බුදුරජාණන් වහන්සගේ අහන් ප්‍රශ්න ගතාගඩින්වවා තරක කරල පරාදකරන්න හිතාගෙන ඒ මීතං බුදුරජාණන් වහන්සේ මුුණගැහැෙනෙනවා. එනකුටම භාග්‍යුතුන් වහන්සේ ඒ සත්‍යයන් කෙරෙහි මෛත්‍රී වඩනවා තුන් ලෝක එකෙරහි පතුරන මහා මෛත්‍රී එකම පිරිසකට පතුරද්දි. ඒ හද සන්තාාන සිල් වලයවා. ගෙන් ුදුරාන් තරන් රපේෙන් අක් ෘතුමෙක් ලෝකනෑ ඒ රූපවිලාශ දැකීමෙන්ම පැහැදදිනෝ තර කරන්න යන පිරිස. ඒ හඩ ඒ මිහිරි ස්රයට ඒ පිරිස වසංග වෙනවා. හරියට මේ බුදුරජාණන් වහන්සේ ළඟට එන පිරිසගේ දිහා හදගස්ම දිහා භාගතුන් වහස බලනවා. එතකොට පෙනෙනවා මේ තරක කරන්නයි ප්‍රශ්න කරන්නයි මේ ඇත්තව ඉන්නේ හරියට ඔඩොක්කේ තියන් එන දෙයක් දකිනෝ වගේ දකින්නේ. එම නිසා බුදුරජාණන් වහන්සේ අන්න ඒ ප්‍රශ්නයන්ට ඇහුවෙන තත් ඒවාට ගැලපෙන විදධිය දහම් කතාවක් ඔවුන්ට මුලින්ම දේශනා කරනවා. ඒ දේශනයවුවට පස්සේ ප්‍රශ්නහන් එෙනෑ. ඉතින් තරක කරන්නේ කොහොමද. ඒ ඇතිත අපි ප්‍රශ්නය හපු නැතිකවුන්ඳයි. ප්‍රශ්නය ඇහවනම් අපි පරාධ වෙනවා. අපි ඒන ලැජ්ජාවට පත්වෙනවා අපිට උත්තර නැති වෙනවා. අපි ප්‍රශ්නය හපු නැතික මොදයි කියලා භාග්‍යතුන් වහන්සේම සරණයනවා. අන්න ඒ නිසා බමුණ ඒ පළවෙනි ඥානපදිය දක්කින මම. ඒ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ධරමේස්වාක් කාතයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන සුපටි පන්නයි කියලා සරණ ගියා පැහැදුනා කියලා. ඒවගේ දෙවැනි ඥානපදේ එතමයි බමුණු පණිවරු අරවිදියටම ප්‍රශ්නකොතන් එවා ඒඇත්තොත් බදුරජාණන්ා සරණයනවා ඒ ඥාන පදේ දැකලත් මම පැහැදුනා සරණ ගිය. ඒවගේ මුතුන්ග නි ඥානපදේ ගෘහප පණ්ිත රුත්තේ වගේ ප්‍රශ්න කොතන් ගිහිල් ඒ ධර්රම ය හාලා සරණය යනවා ඒ දකිනමමත් ඒ විදිහටම සරණයනවා පැහැදිෙනව නිිෂ්ටාවට යනවා ඒවගේ මතරනිඥානපදය මෙලෝකින් ආනො එෙක් නොයෙක් වි පැවිදි ජීවිත ගතකරන ශ්‍රමණවරු අන්‍යයාගම්ක වශයෙන් පරිබ්‍රාජක වශයෙන් ආදිි වශයෙන් ඉන්න ශ්‍රමණවරු ඒ ශ්‍රමණය පණ්ඩිතයි බොහෝ ප්‍රශ්න ගන දක්ෂයි දුන්නෙන් ඊතලයකින් ලක්කයට විදිනවගේ නුවනින් විදිින්න සමත් සියුම් බුද්ධිමත්තායි ඇතුත් ප්‍ර්න ොතාගෙනනවා බදුරජාණන් වවාහන්ස තරකයෙන් පරාධ කරන්න ඒ ආවම අර පෙරසේම භාග්‍යතුන්වහන්සේඋන්ට දහම් දෙසනෝ. ඒ ධරමයාන විශ්‍රමණ පණඩිතවරු බුදුරජාණන්න්නාසළඟ හිසින් වැඳ වැටිලා ස්වාමිනි භාග්‍යතුන්නහන්ස අපට වැටහුණ ස්වාමීනි භාග්‍යතුන්න්නහන්ස මේ උතුම් ශාසනේ අපිට පැවිද්ධ උපසම්පදා ලබාදන්න කියලා පැවිදි උපසම්පදාවිල්ලනෝ බුදුරජාණන්හන්සේ වන්න පැවිදි කරනවා. පැදිවෙලාටික කලකින් යම්මර්ථයක් සඳහා නිවන්සූ පිණිස පැවිදි වුණනානං කෙලෙස්තාවන වීරයෙන් සීලාදිගුණ රකිමින් භාවනා වඩනවා. සමතාධි භාවනවල්ල විදර්ශනා භාවනාවෙන් කෙලෙස් කම්පා කරමින්. ඒ උතුම් අර්ථය වන අරයත්තයෙන් අමාමහා නිවංසුව ශාක්ෂාත් කරගන්නා. ඒ අමානිවංසුව ශාක්ෂාත් කරගෙන ඒ ස්වාමින් අහන්සිලා මෙහෙම කියනවා ඇවැත්නී අපි ටිකකින් බේරුණේ ාව චුට්ටෙන් අපි විනාසයි අපි නැසිල යනවා අපි මුලින් ශ්‍රමණයෝ නොවී ශ්‍රමණියක ව්වා ශ්‍රමණ කියන්නේ පාපීලාමක අකුසල ධරමයන් සමනය කළ බැවින් සමේතිී පාපක අකුසලේ දම්මේ සමනෝ. එසේ නොකරාපිශ්‍රමණයක ව නමුත් දැං පාපිය අකුසල් සමනය කලාපි සැබෑ ශ්‍රමණියෝ වනාා භාග්‍යතුන්නා සරණයාමින්. අපි කලින් බමුණෝනුවී බමුණෝ කිව්වා බාහිති පාප කියිය කුස්සලේ දම්ම බ්්‍රාක්්මනෝ පාපී ලාමකකුසල බැහර කළ බැවින් රහතන් වහන්සේම බ්‍රාහක්්මණ නම් වෙනවා අන්න ඒ අරථය කරගන්න නැතු අපි බමුණෝ කෙලකිව්වත් අද අපි අකුසල් බැහැර කල්ල සැබෑ බමුණෝ වුණා භාග්‍යතුන් වහන්සක ශාසනය නිසා ඩැන් අපි හැබෑ ශ්‍රමණවරු ැ අපි හැබැ බ්‍රාක්්මනය දැන් අපි හැබෑ රහතන් වහන්සේලා කෙල උදම් අනනවා කියන ලැබෙනවා. අන්න ඒ හතරවැනි ඥානපදේ දැකලා මම ඒ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යොතුන් වහන්සේ විසින් වදාළ දරමේ ස්වාක්කාතයි. ඒ භාග්‍යොතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන සුපටි පන්න අයි කියලා මිනිශ්චයට පත්වනායි කියලා. මේ කරනු හතරශ්‍රවණය කරපු, ජානුස්සෝන කියෙන බුද්ධිමත් ්‍රාක්්මණ තුමාගේ හදවතේ ඇති වුණු ප්‍රීතිවේගේ තුමාට පාලනය කරගන්න බැරි වනා. එනිසා මෙතුම අරස්්වරත්තියෙන් බිමට බැහල තමන්ග යුතුරුසලු ඒකාශ කළ පොරෝගෙන් සැවැත්නුවර දෙවරම් වේරදිහාට හැරිලා ඒ දිහා වන්දනා කරමින් ඒ භාග්‍යවත්තරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරිය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරිය වේවා කියලා බුදුරජාණන් වහන්සේ දිහාාවට වන්දනා කළ වන්දනා කරමින් මෙසේ ප්‍රකාශ කළ අපටත් ඒ භාග්‍යතුන්න්නාස් දකකි ලැබිනෝනං ොච්ර දෙයක්ද. අපටත්තිේ භාග්‍යතුන්නා සමග වචනයක් කතා කරන්න ලැබෙනවනන් කොච්චර දෙයක් ද කියලා එතුම ප්‍රකාශ කළා. පස්සේ දවසක ඉඩලත් වෙලාවක මේ ජානුස්සූනි බමුණ සැවැත්නුව දෙවරම් වේර වාාග්‍යතුන් වහන්ස ළඟට හිල්ල එකත් පස්සු වාඩි වෙලාසතුරු සාමිචි කරලා මේ පිලෝතිික පරිබ්්‍රාජකතුමන් සමග සිදවෙජ සම්පූර්ණ කතාව බුදුරජාණන් වහන්සට මතක් කළ. භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ පින්වත් බමුණ ඒය පිලෝතිකයන් විසින් ප්‍රකාශ කළ කරුණ සම්පූර්රණ ඇත්පාපියවර උපමානෙවෙ ඒ ඇතුන්ගේ පියවර පිළිබඳ දුපමාව සම්පූරණ වශයෙන් මමමට දේශනා කළන්න. ඒ හොඳින් අහන් ඒ හොඳින් දරාගන්න ඒ හොඳින් මිනිහි කරන්නට. යම්කිසි දක්ෂ හස්ති දමකෙක් ඇතුන් ඉන්න වනේට ඇතුල් වෙන ඇතුල්වෙලා ටික දුරක් යැනකොට ඒ හස්ති දමකට දකින ලැබුණන විශා ඇත්පියවක්. ශා ත්පියවර දැක්කට පස් යහු දක්ෂයක් නම් ඔහු තරණය කරන්නෙන්නේ මේ මහා ඇතෙක්ගේ ඇත්පියවරක් කියල මොකද හේතුව. මේ වනාන්තරය ඉන්නවා විශාල අඩිතියන නමුත් මිටි ඇතිනියෝ. එයාලගෙන වාමානික මි වාමානිිකාෙන මිටි ඇතිියග වෙන්නත් පුළුවන් මේ පියවර එනිසා විනිශ්්‍යය කරන්න නැහැ මහා ඇතෙක්කේලා. එහෙම හිතන් නැතුව එතුමා තවත් ඉස්සරාටයනවා. එ මිස්සරාට යනකොට විශාල ඇත්පියවරත් පේන. හත්තටගෙනක් කොඩින් ගස්සල. ට අතුල්ලපු තැන්පේනවා. ඒත් එතු මහිතන් එනෑ ඔහුවිතන් එනැහැ මේ විශාල මහ ඇතයග කියල ලැයි හේතුව. ඒ වනාන්තරන්න විශාල පියවරවල් තියන උස ඇත්තු.ඒවගේම සමානනැති දලතියන එකක් කුස එකක් පහතයි. අන් එවැනි උච්චා කාලාරිකා කියන ඇතින්ියග වෙන්නත් පුළුවන්. ඒනිසා තවත් ඉස්සරාටයනෝ. තව ඉස්සරාටයනකොට තවත් විශාල පියවරපේන ඇත් පියවරවල් පේනො හත්තරඩියනකු සිං. ස්වල පිටත්තුල්ල තියෙන කොල්ලාතු කරල තියෙන එවගේම ගස්සලට දලවලින් ඇනව පාරවලුත් තියෙන එතකට එඇතුම එතුනො මේ මෙතන මේ විේ දල්ලවින් ඇන තියෙන එෙන උච්චා කනේරු කායතෙක්වෙන්න පුළුවන් ඇඒහේතු උසව යෂ්ටි වැනි පාද තියෙන එවැනි ඇත්තු ඉන්නවා ම මොට්ටුවක් වැනි පොහොට්ටුවක් වැනි දල් තියෙන දල කැකුලු තියෙන ති වවැනි අඇතෙක්කේ දලවලින් ඇන්නවෙන්නත් පුළුව එනිසා එතුමා විශ්වාස කරන්න ඇතුව වත් ඉස්සරාරයන මහයතා හොයාගෙන අ එහෙම යනකොට විශාල ඇත්පාපියවරවල් පේනවා ගස්වල හත්තරයනක් කොඩින් පිටා තුරලතියන කොලාදු කරලතියනො දරඇල්ලතියන විතරක්නෙවෙයි ගහක්මුලට ගිය හෝ එලි මහන ඉන්නා හෝ ඇවිදිනා හෝ සිටගෙන ඉන්නා වැතිර සිටි ඉන්නා හෝ විශාල මහයඇතා දකින ලැබෙනෝ. එතකොට විිනිශ්චරයනවා මං කලින්දැක්ක පියවරවල් මෙන්න මේ මහඇතාගේ තමයි කියලා වගේ තමයි බඹුණ මේ ලෝකෙ තතාගතරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා මෙහි මහායතා කිව්වේ තතාගතරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. බුදුරජාණන් වහන්සේ ඇතෙක් වෙනවා කොහො ැතෙක්වෙරන්නේ කෙලෙ සංග්‍රාමි දිනු ඇතෙක් වෙනවා හැම පැත්තෙෙන් වෙන නිින්දා පහසයන්ට භයනැතුව මුහුණද දෙෙන දුක්දොන්න සිවසන්න පුළුවන් අරයුද්ධයට ගහිපු ඇතෙක් වගේ තමයි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සට උපමාවක් වෙන මහාඇතා කියලා ඉතින් ඒ භා්‍යතුන් වහන්සේ මේලෝකයේ පහළ වෙනවා. මෙලෝකේ ආකාරතුනයි. අවකාශලෝකයේ සංකාරලෝකයේ සත්තු ලෝකයේ. එයි අවකාශලෝකේ කියැන්නේ ග්‍රහලෝක පිළිබඳ විශ්වය පිළිබඳ අවබෝධයයි. සත්ව ලෝකේ කියැනෙ සත්වයන්ගේ පැවැත්ම පිළිබඳවයි. සංකාරලෝකය කියයැන කෙලෙස් ඇතිවීම සංස්කාරයන් සකස්වීම පිළිබඳවයි. මේනුත් අවකාශලෝකයේත් බුදුරජාණන් වහන්සේලා පිටසක් කළ පහලවෙන්න නෑ. බුදුරජාණන්හන්සේ මේ මගුල් සක්වල පමනයිපදෙන් මගුල් සක්වලකව අපිචීවත්න මේ ලෝකෙත් හැමතැනම නෙවි. ඒනුත් මධ්‍ය මණ්ඩලේවත් දමදිව උතුරු ප්‍රදේශයේ තමයි භාග්‍යතුන් වහන්සේ එප දෙෙන්නේ භාග්‍යතුන් වහන්ස පමනක් නෙව. සියලු පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. සක්විති රාජවරු අග්‍රෂශ්්‍රාවකතු මන් වහන්සල දෙනම අසූමා ශ්‍රාවකුතුමන් වහන්සේලා බුද්ධමාතාව බුද්ධ පියතුමා එවගේ දනවත් ග්‍රෝපති මහාසාර කොළල බමුණෝ ඉප දෙර නැතින් ඔන්න ඔය මධ්‍ය මණ්ඩලේ. එසේ වූ මෙලොව මේ මගුල් සක්වල දඹදිියවතලේ මධ්‍ය මණ්ඩලේ තතාග තරරිහත් බුදුරජාණන් වහන්සේ ඉප දෙෙනවා. ඉපදීම කියලකිවේ පාරමී පුරල මේලොව පහළවෙලා ජයිශ්‍රී මහා බෝධිමූලේදී සපරිවාර මාර පරාජ්‍යය කරමින් සියලු කෙළෙසුන් කෙරෙෙන් මිදිී සරක්ඥතා ඥානයෙන් ඒ ලෝතුරා බුද්ධරා ජවබෝධ වීම එතනින් අවබෝධ ඥානයෙන් ලෝ තුරා බුදු කෙනෙක් ලෝහෙටි පොද ුණාවෙනවා.ඒ අවබෝධඥානයට පත්තුනනාාව බුදුරජාණන් වහන්සේක් සියලු කෙලෙසුන් කෙරෙ මිදුණන. තමන් අහන්සේගේ නුවනින් චතුරාරි සත් යවබෝධ කළලා විච්චාචරණ සම්පන්නයි සුන්දරගමනිින් සුන්දර නිමනට වැඩිය. සලු ලෝක කවබෝධ කරගන ලෝකෙ නිදහස් වන. මනිසුන් දමනය කරන්න සමත් ශක්තියක් තියන දරමයෙන් එරදි ප්‍රාතිහාරයෙන් දේ මිනිසුන්ගේ එකම ගුරුතුමන් වහන්සේ අවබෝධ කළගත් ධරමය එයාකාරයෙන් දේශනා කරන්න සමත් භාග්‍ය ධරමයෙන් සමන්නාගත පින්වතාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධරමය ලෝකයා කෙරෙහි පතලමහා කරුණාවෙන් දරුවන් කෙරෙහි කරුණාදරපිය කෙනෙක්සේ සියලු සත්‍යයන් දරුවන්සේ සිතා ඉපදීම් ලෙඩවීම් වයිසටයා මරණේයට පත්තීමම් මාදී. අප්‍රමාණ දුක්කලින් පීඩාාවට පත්තෙමින් සතරාපායිවල් වලට වැටමින් දුක්විඳන මේ සත්‍යයන් දරුස් කලක්සේ දකිමින්. ඒ අප්‍රමාණ දුක්කලින් මේ සියලු දෙනානි දහස් කරගාන ලැබේවා කියෙන දහස්සීන් භාග්‍යතුන් වහන්සේ අවබෝධර දරමේ. තමන් වහන්සේගේ සුකවිහරණය ගැන තමන් වහන්සේගේ විවේකය ගැන නොසිතා ලෝක සත්‍යයන් ගැන සිතමින්. වාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආධිකල්්‍යයානේ මුල පිරිසිදුුයි සීලයෙන්. මච්චේ කල්්‍යයානේ මැද පිරිසිදුුයි සමාධීෙන්. පරියෝසානී කල්්‍යයානි අගපිරිසිදුයි ප්‍රඥාවෙන් නිවනට පමුණුවමින් සෑමදේශනාවක් මදේශනා කරනවා. කේවල පරිපුන්නං හැව පැත්තිම් පරිපූරණයි මෙතෙක් අඩයි මෙතෙක් එකතු කළ යුතුයි කෙල කියන්නබ. එනි සාර්ථ සහිතයි අරථවත් ව්‍යන්ජන සහිත අක්ෂර විඥ්ඥාන්සේ ්‍යාකරණ සාක්ශ්‍රිණිවරදිව වා්‍යතුන් වහස්සනමක් දහම් දෙසන්න. ඒ ධරමය අතීතයට ගිය එකක් කියල කියන්න බෑ. වර්තමානේ ටනාගතයටගෙන තුංකාලෙදිම එහි වෙනසක් නැතු ප්‍රතිඵල දකින්න පුළුවන් රැක්කොත් ආනිසංස ඒයාකාර එකවචනයක්වත් වෙනස් කරන්න සමතෙක් නෑ වෙනස් කළොත් විපාකය දරුණුයි. එමනිසා මේ දර්වය ඒයාකාරමයි එහි පදයක්කෝ අකුරක්කෝ කිසිම දෙයක්. වෙනස් කරන්නට වශ්‍යනහැ සියල්ල සියල වාහකාරෙන් පරිපූරණ ධදර්මය දේශනා කරනවා ඒ ධරම දේශනා කිරීම ඇත්වන්නේ වගේ මුල්ල පටම් පංචනීවරණයන් ප්‍රාණය කරමින් අරිහත්්‍යය දක්වා අයන නිවන් මගතමයි ඇත්වාන්නේය ඒ ඇත්වන්නේ වැනි ධර්ම දේශනාව ඒ දේශනා ශ්‍රවණය කරන බුද්ධිමත් මනුස්සේක් ගෘහපතියෙක් ඒ බුද්ධිමත් කෙනා ඒ ධරමය හාල හිතෙනවා මේ ගිහිග දෙරක කියනන්නේ කරදර පිරිචතන. දවලි පිරිච පාරක් වගේ කෙස් දූවෙල්ෙන් පිරිල නිතරම රාගාදී කෙස් වැැගරෙනවා. ඒ නිසා මේ ගිහිකෙදරරිඳගෙන මට මේ පිරිසිුදු දරම මාරගේ අරිහන්තය දක්වා දියුණු කරගාන පහසුනෑ. ඒනිසාම මේ කෙස්රැවල් අයින් කරලා ගිහි ඇඳුන් අයින් කරලා කසාය කසට පෙව් වස්්‍රයක් පොරවාගෙන සාාසනයට ඇතුල්වෙන්න ඕනේ කළ හිතලා. ටික කලකින් ඒහිතුූ සුළුව හෝ මහත් වූ ඥාතිපිරිසක් සුළුවෝ මහත් භෝගයක් ධනයක් අත්හැරලා කිෙසිරැවුල් බහලා කසාවත් පොරවාගෙන පැවිදි වෙනවා. ඒ පැවිදි වූ යෝගාවචරයා නිවන් සොයාන කෙන. අර ඇතුන් සොයා යන හස්තිි දමකයා වගේ නිවන් සොයා යන යෝගාවචරයා හුපමා කලා. ඒෝගාවචරභික්‍ෂුන් වහන්සේ වික්ෂුණන් වහන්සේලා හස් සමග සමාන සීලයෙන් යුක්ත වෙනවා සික්ඛා සාජීව සමාපන්න්නු. අනුමත්්‍යේ ුුවජ්්‍යයේ සුභය දස්සාවි නෝ සික්කති සික්ඛා පදේසූ. කුඩානුකුඩා වරදෙහි බියදකිමින් ප්‍රාතිමෝක්ෂ සංවරසීලෙහි සිික්ෂාපදගෙන සමාධංමයි වරාකිනවා. බුදුරජාණන් වහන්සේ විසින් විික්ෂුන් වහන්සිලට පැනවූ සීලේ සාමනෙය උප සම්පදා වශ්‍ය ආකාර දෙකයි. උප සම්පදා විිශ්වගේ සීලේ කෝටියක් සංවරසීල එහි ප්‍රාතිමෝක් සංවරසීල, ප්‍රාතිමෝක්ෂික පදවශයෙන් දිසිියති සතයි. ඒ විස්තර වශයෙන් ගත්තත් නව අසුව කෝටි ගණනක් වශයෙන් වෙදීයනවා ඒ කෝටියක් සංවර සීල වශයෙන් නම් කරන්නේ ඒ අය කෝටි ගණනක් නයක්‍රම වශයෙන් සික්ෂාපදය විස්තර කරන්න පුළුව අන්නිසා අන්න ඒ සිික්ෂාපර සමූහෙම රකින භික්‍ෂුව තමයි ප්‍රාතිමෝක් සංවර සීලයෙන් යුක්ත වෙන්නේ එහි අදාළ කන්දකයන්නේ සඳහන් වන සික්ෂාපද සාමනයර භික්‍ෂුවට අදාළබැවින් ඒ පාතිමෝක් සංවර සීලේයම් කොටසක් සාමලර් භික්ෂුවර් රකින්න පුළුවන්. ඒ නිසා උපසම්පදාාසාමන නිරවේවා භික්‍ෂුන් වහන්සලග සීලේ තමන්හදාල සීලේ සමාධංවරැකීම අවශ්‍ය වෙනෝ නිවන්දකින්න කැමති භික්‍ෂුවට. අ නිවන්මගේයන් අරැතුම් සොයාගෙන යන හස්තිසීල්පයවගේ නිවන් සොයාගෙන යන යෝග අවචරතෙමේ සීලයෙන් සම්පූරණ වෙනවා. සීලේ සම්පූර්ණ වෙමින් තමන් වහන්සේමි ප්‍රාතිමෝක් සංවර සීලේ රැකිනවා. ඒ ප්‍රාතිමෝක් සංවර සීලේ ඉන්ද්‍රිය සංවර සීලේ ප්‍රති ස්‍යිත සීලේ ආජීවූ පාරිසුද්ද සීලේ කියලා මෙසීලේ ආකාර හතරකින් පිරිසුදු කරගන්න ඕනේ. ඒනොත් සතුන් මැරීමෙන් වලකිනෝ. සතුන් වැැරීමෙන් වලකමින් සතුන්ට අබේදෙමින් දඩු මුගරු අවි ආවිද ැහරනවා. සතුන් මරන්න්න මිනිසුන් මරන්න හේතුවෙන ආයුධ භික්‍ෂ ළඟතියාගන නෑ. නමුත් සමහර භික්‍ෂුන් වහන්සේලා ඒ වළඟ තියාගන්නවා හේතුව තමන් වැරදි සහගත නිසා. අන්නයට වැරදි කර පුනිසා තමන්ළඟ ඒ ආවිධ තබාගන්නවා හේතුව තමන්ගි ජීවිත, රැකගන්න නාත්මාරක්‍ෂාවට. එහෙම උනේ හේතුව තමන් වැරදි කරන කෙනෙක් බැවින්. නමුත් නිදස්සූ පිරිසුදු වූ මේ භික්‍ෂුන් වහන්සේලාට නම් ආවිදවශ්‍යවෙෙන නෑ. ඒ නිසාඋන් වහන්සේලාට ආවිද නෑ. උනාසළඟ තියෙනෙ දැලිපිහියක් තියෙනවා.ඒවගේ මිසකෙස්භාගන්න ආවිධයක් තියෙනවා. ැ් දඩුවක් පපාගන්න අවශ්‍යනුත් කුඩාපිියක් තියෙන ඒවයින් සතෙක්්ට කුරාකූමියකටුව අතානියක් කරන්න පරමහි අවිහිංසාවාදීව අනිස් සතුන් කෙරේ දයාවපතුරමින් කරුණා අබතුරමින් සත්‍යයන්ගේ ජීවිත රකිනව සතුන් මරන්නෙනෑ. සොරසිතනෑ සොරකම් කරන්නේ නෑ අනුන්ගෙදේ ගන්න සිතන්නේ නෑ. තමන්ට දෙන දෙයක් පිළිගණමින් යපෙනවා. කෙනෙක්ක දෙයක් බලෙං හොරකමින් ගන්නේ නෑ හොරකමක් නැති සිතිං වාසය කරනවා. අ අප්‍රහක්්මචරියාවෙන් වෙෙන්වෙලා බ්‍රක්්ම චාරී වෙනවා රාගේ උපදවන්නන් විසින් කියන මේතූනකයන් විසින් ඇසුරු කරන බැවි මේේතුූන සේවනේ නම් වූ කාම සේවනයෙන් හිත කෙලෙසවන්නේ නෑ එකක් කාම සේවනයෙන් වෙෙන්වෙලා බ්‍රක්්මචරියාවෙන් පිරිසි දවජීවත්වයෙනවා බොරු කියන්නේනෑ බොරුවෙන් ලෝකය රවටන් එනෑ සත්්‍යේම කතා කරන සත්‍යයෙන් සත්‍ය ගලපල කියනවා සමහරෙක් ලෝකෙ ඇත්තත් කියනවා බොරුවත් කියනවා. ඉතිං එවැනි කෙනාගේ ඇත්තමකද්ද බොරුවමකද්ද කියලා තේරුම්ගන්න බේ. නමුත් සිල්ව අධභික්ෂුව ඇත්තම කතා කරනවා. තමන්ගේ වාහිර දෙයක් නැති වුනත් ඇත්තකතා කරනවා. තමන් අවයාවයක් නැතිවුනත් ඇත්තකතා කරනවා. ජීවිතය නැතිවුනත් ඇත්තකතා කරන මේ සීලේ නැතිව නේතුවෙනවා ලාභ යස්ස අංග ජීවිත ඥාති කියන මේ කොටස් පහ. ලාබේ නිසා සහර පිරිසක් සීලේ නැතිකරගන්න සීලේ බිඳගෙන ලාබ ලබන ලාබ සස්යාගෙන ය නමිලමුදල් ස්යාගෙනයනො. සමාරකෙන යස කීර්ති ප්‍රසංසා හොයාගෙන ප්‍රසිද්ධිය හොයාගෙන සීලේ බේද කරගන්න. ප්‍රසිද්ධිය නිසා. තවකෙන ඥාතිීන්ගේ හරදරණනිසා ඥාතිීන්ගෙන හොයන්න ෙහිල්ල සිල් නැතිකරගන්නවා තව කෙනෙක් තමන් අවයාව කපන්න වෙනවා විනාස වෙන අයිෙළ වැරක ගන්න ිල්බිඳගන්න. තවත් කෙනෙ ජීවිතේ නැතිවෙන යි කල ජීවිත රකගන්න සිිල්බිඳගන්න ඒ පැදිලි වෙනනවා න මේ කරුණු පහෙන්න්තමයි සීලේ බේද කරගන්න නමුත් සිිල්වත්භික්ෂුව නිවන කරායන භික්‍ෂුව උතුම් හැගුම් ඇැතිමවනි යෝගාවචර භික්ෂුව උන්වහන්සේ ලාභ නිසාවත් හීර්තිය නිසාවත් ඥාතිවරු නිසාවත් සරීරවයාව නිසාවත් ජීවිතය නිසාවත් සිිල්බිඳගන්නේෙනෑ. ඒත් තතිරවඋන්වහන්සේ බොරු කියන්නේ නෑ. මෙතනිං හලා එතන කියලා එතනිංහල මෙතන කියලා ඕනෝන් බිදවන කේලාම් කියන්නෙ නෑ. සමගරාමෝ සමගකාමෝ, සමගීයට කැමති සමගියලී වාසය කරනවා සමගි වූවන්ගේ සතුට දකින්න කැමති. ඒ නිසා බිඳුනු අය සමගි කරන සමගිවීමට අවශ්‍ය වචනම කතා කරනවා කේලාම් කියනනේ අපිසුනාවාචා. නාන්සේ හිතකීරි ගැහෙන හිතරි දෙන හිතට ඇවුලකින් අයනවාගේ දරුණු පසරු කරගෙන යන්න පරුස වචන කියන්නේ නෑ. පරුස වචනයෙන් අයිං වෙලා නේලා කන්නසුකා, හදයංගම පෝරී ආදී වශෙන් විස්තර කරන හදවතට සමීප බොහෝ දෙනාතර කියන්න පුළුවන් සියුමැලි බොහොම මිහිරි වචනයෙන් කතා කරනවා. ඒ විදියට හිත් සනසන වචචනය. අරතවත්තුූ වචන කතා කරනවා හිස්වචන කතා කරන්නේෙනෑ. දරමවාදී දරමයට ගැලපෙන දෙයක්ම කියන. විනයවාදිී විනයට අදාල දෙයක්ම කියන. අර්ථවාදි අරතයන්ම කියනවා කාලවාදී අදාල වෙලාවට අදාළ කතාවම්ම කරනවා භූතවාදී වෙච්ච දෙයක්ම කියනවා. ඒ විදියට අරතවත්ව වචනය හසුරුවනවා. එවගේ පැලවෙන අමු ගස් කොළන් කපන්නෙ සිඳින්න්නේෑ උප සම්පදා භිෂ්වුවගේ ප්‍රාතිමෝක්ෂ සංවරසීලි එකමසිකපාදයක්. මේසිියල් විස්තර කරනවනම් පිංහ තුනි විසයෙක් දහසක් විනේ පිටකේ විස්තර කළ යුතුයි. නමුත් මෙහි ප්‍රාතිමෝක්ෂය පිළිබඳ කෙටි විවරණයයි බුදුරජාණන්වා සිවදාලෙ. එහිේ එසේ පැලවෙන දේවල් සිින්ඳින්න්නේනෑ. විික්ෂන් වහන්සේ විකාලය ආහාරගන්නෙනෑ. මෙතෙන්දි වැදගත් කරුණක් සහරවිට තමන්ගේ සරීරාවයා වැරකගන් ජීවිතය නැතිවේ කියෙන බයටට් සහර පිරිසක් කරාත්‍ර ආහාරගන්නවා. ප්‍රාත්‍ර හාරගණඩෙමකද ජීවිතය කෙරෙ යාසා රස තුෂ්ණාව නිසා. ආහාර ගැඩීම අවශ්‍ය වේ නි ජීවිතයක් පවත්තගන්න. ජීවතයක් පාත්තගෙන කලක් ජීවත්තෙමින් සීලාදි ගුණ පුරමින් නිමන් වගේ යන්නයි වික්ෂුවක් දානයවල දන්නව නේ දානේ. ධර්මිකේ ලැබිච දෙයක් හරපටිබත් දනුන්ෙන් ලැබිච්ච දෙයක්. එත්දේ එ ලබිච්චදේ බුදුරජාණන් වහන්සේ වදාලේ උදේවරුවේ ඉරාවරට යන්න කලින් ආහාරගන්න බත් පිට්ටුවක් ගලාදීය වගේම සුප් පිටිවර්ගවැනී පානය කරන දේවලුත් ඒෝ සසිියල්ලම කුස පිරෙනහාර. ඒවා පානය කළත් කෑවත්. කාදනියන්වා භෝජනියන්වා කාදයවා බුංජයවා පාචිත්තිියන්. විකාලේ කාදනියන්වා බෝජනියන්වා පාචිත්තිියන් වශයෙන්. විනේපිටකේ අනුවම සිික්ෂාපදය වශයෙන් දේශනා වෙනවා. විකාලේ යම් භික්‍ෂුවක් කනවද බොනොවද. මොනවද ආහාර වර්ග. ගිලම්පස වර්ගෙනවෙ. වතුරාදිය, ගිලම්පසාදිය, චතුමදුර වැනිදේවල් භික්ෂුවට විකාලේ කැපයි. ඒ භික්‍ෂුවට අනුදන වදාලේ අවශ්‍ය නිසා. අසනීපකම් අපහසුකම් ඇති වෙනවා හැමෝටමික වගේ සීලාදිගුණ පුරන්න බෑ. සමහර කෙනෙක් සමත්තවෙන්නේ තමන්ගගේ ශක්ති පමණින් සිල්ලකින්න. ඩ දරුවෙක්ටක කරන්න පුළුවන්ම් ප්‍රමාන්් අනුභව කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා පුළුවන් වැඩිහිතියයකුට. ඒ කුඩාදරුවට වැඩිහිටියෙක් අනභව කරන ත අනුවව කරන්න බේ. අන්නේ වගේ තමන්ගේ ශක්ති පමනින් තම තමන් මේ ගුණදර්බරකින්නේ. කෙනෙක්ට පුළුවම්ප්‍රමාණය තමන් දරාගන්නවා. තමන්ට බදරන්න වැරි බරක් උසුලන්න බැවසුලන්න බැරි බරක් පටලගන්න හෝදනෑ. එහ මොනත් ඒ බර වැඩිවෙලා තමන්මිය පරල ගන්න පුළුවවා. එමනිසා ස්වන්න පුලුවන් බර කොපමන්නද කියලා දැනගෙන ඒ බර දැරීම අවශ්‍යයි. තමන්ට සිරලකින්න බැරිනං එවැනි ජීවිතයක පැවතීම තමන්ටත් නින්දාවක් ලෝකයටත් මහාපාපයක් වෙනවා. ලෝකෙට කරන අනරතයක් වනවා තන්ට කරගා අනත්තයක් වෙනවා මෙලවට කරගන්න නරත්තයක් වෙනවා පරලවට කරගා අනරත්තයක් වෙනවා. මෙලව සැප සේහිටයත් පරලෝ බොහෝ දුකසේ ඉන්න සිද්ධ වෙනවා. සතරාපාය නිවසවගේ වෙන්නට එක හේතුවක් වෙන්න පුළුවන්. හේතුව මැනවින් වදාළ තතාගත බුදුරජාණන් වහන්සකි ශාසනය නිසා. එනිසා මේ සාසනේ ශක්ති පමණ ගුණ පුරන්න පුළුවන්. එනිසා එවැනි ශක්තිමත් නැතිඇත්තන්ඩපවා බුදුරජාණන් වහන්සේ ගිලන් පස චතතුමදු රෂ්ටපානාාද යනුදන වදාළ. එංහැර ආහාර වන දෙයක් මධ්‍යානෙන්ම් පසෝ යම් කිසි භික්ෂක් කනවනං බොනවනං පචිතයඇවත වෙන වරදක්කලා වෙනවා. සමහර පිරිසක් කියයනවා ලෙඩවුණනාට පස්සේ. ලෙඩ නිසා මේවා අනුභව කලාටකමක් නැ වෛද්‍යවර පවා බොහෝලට අනකර නොභික්‍ෂන් වහන්සේලට මෙහෙම දෙයක් ගත්තටකක් නෑ ඔවුන්ගේ සාස්ත්‍රයනුවක වැරදක් නෑ කියලා. නමුත් මේ ලෝක හැම සාාස්ත්‍රේකටම වඩා හැම බුද්ධිමතුන්ට වඩා ලොකුම විශිෂ්ටම අවබෝධය දැරුවේ භාග්‍යතුන් වහන්සේ. හින්සෝය සෑම විද්‍යාවක් මික්වාගහිපුක් සෑම් පැනවීමක්, මික්මාවාගහිපු ලෝකීතින් ලොකුම පැනවීම ලොකුම නීතිය බුද්ධනීතියයි. ද්ධීතිය කඩකලොත් එහි විපාක දරුණුයි බුද්ධනීතිය වචනයක් වෙනස් කරොත් ඒ ආකඥා චක්‍රයට පහර ගැසීමක් ආඥා චක්‍රයට පහර ගැසූ කෙනා වැටෙන්න්නේ අවිීචි මහා නිරේටයි එනිසා ඕනෑම කෙනෙක් බුදුරජාණන්හා සි විනේ ධරම වෙනස් කිරීමට උත්සා කොත් ඔහු වැටෙන්නි මහාගාදකට එනිසා තමන්ට බැරිවීම තමන් අපහසුවට පත්වීම කාරණයක් නමුත් විීනේදර්ම වෙනස් කිරීම නිසා වෙනහානිය බොහුමයි තමන්ට අත්තානයක් නොදන්න අසරන මනිස්සුන්ට මහානයක් වෙනවා ඒඇත්තු හිතාගන්න මේක කැපයි කියලා. එළඟට එවනි අකපදේවල් පූච කරල්ලා ඒ මිනිස්සුත් අපයගමිවෙන්න සූදානං වෙනවා. ඇනිසා මොනාකාරෙකින්වත් මේශික්‍ෂාපද ලිහිල්ලු නේනෑ. මේ ශික්ෂාපද යෙගිලම්බව නිසා ලිහිල් කර පෙකක් නෙවෙේ. ගී කෙනෙක් පැවිද්දෙක්කෙන් විෙන්ංකරන්න තියෙන ප්‍රධානම තැන මෙතනයි. ගීපිංග තුන්ල උදේටත් ආහාරගන්න දවල්ටත් ගන්න රෑටත්. මැති කැමති වෙලාවට අනුභෝ කරනවා කා සිට තෙමයි කාක්කෙකොට න් කොතනින් කෑමහම්මුණත් ඔහෝ කනවා. භික්ෂුවක් හෙමක ෙනෙක්නඒ භික්ෂුව හිටගෙන ඇතින ගමං යන යන තැන විශ්ව හාරගන්න විිශ්ව වාඩිවෙලා වැඩඳගෙන පාත්‍රයට දාානෙ පිළිගෙන සිහිනුවනින් ප්‍රත්්‍යවේක්ෂා කරම මෛත්‍රී වඩමින් එදානයේ පළඳනවා මනසිකාරේ. එදානෙ වලදන්න උදේවරුවේ එකවේලේ හෝ දෙවේලේ පුළුව. ඕනම තරමක් ක වළඳගන්න පුළුවන් උදේවරුවක. වස්වරුවේ ලඳදීම නිසා බදුරජාණන්හන්සසි පෙන්වා නිරෝගිකම නැතිවෙලයන්. ලෙඩරෝග බහුල කකිෙනෙක්කන අනිත්තෙක ැවිදිවුණේ ආහාර ගන්න නෙව පැවදූනේ භාවනා කල්ල නිමන්දකින්න. මේ ආහාරගන්න වෙලා වැඩිවෙන්න වැඩිවෙන්න භාවනා කරන තියෙන දරමි ගණගන්න තියෙන යම්ස් දරම කටයුත්තාක් කරන තියෙන කාලය අපපතතියනෝ. ආහාරගන්නක ලේසි දෙයක් නෙවෙ ආහාර ගැනීමම් කරදයක් වශයනවයි දකින්න ආරයුතුම. ඒක. තුවාලෙකට කරන බේතක් වගේ කරන්න මොන නිසා තමයි කරන්න ජීවත්යවෙෙන්න්නයි.ඒ නිසා ආහාරවෙේ අඩු කරන තරමට භාවනාවට පහසුයි වේකයි නිදහසයි එම නිසා තමයි මේ විකාලෙ ආහාරයේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ ඒ අනුව යනවා ඒ අනුව යමින් උන්වහන්සේ විකාල භෝචනය වලකි නෝ වගේ ම නැටුම් ගැයුම් විසුළ දස්සුනාාදීින් වලකිිනවා ට බලන්නන්නේ නටවන්නන්නේන්නේ, ගാයන හണനെ ගයන් ിන්නේെ ගයවන් നിන. වාදනේ කර න්නත්නෑ කරවන්න ിതන කරන හ ിත්න ශാස්थනට පටහැනි विසූක දර්ශන ආද බලන්නේනെ නා්ටි සදර්ශන ආදී ලන්නේන ඒවයින් വංවෙනවා. එසේ വංවිමින් නුන් වහන්සේ තමන්ගේ චීවිते හිතරැක ගන්නවා. ඉන්ද සංවර කරගන්නමින් හිතරැකගෙන සිിල්වත්തන. මල් සුවඳ ගඳ විල උ ආදී, මාാලා ගන්ධ ിලේපනයන් දැරීමමහ ඒවා ඉන්නග සැරසීම හෝ කයි අඩු තැම්පපුරවා ගැනීම කරන්නෙනෑ. විලඋන්වර්ග ඇඟ ගල්වන්නේෙනෑ. සුවඳ විලඋන්නොලින් කයසුවනන කළත්. සිල්වතුන් වහන් සේසීල සුගන්ධයෙන් සුගන්දවත්ත ලෝකේ සුවඳවත් කරනුතුමෙක්. වාහි රාභරණයන්ගේ රන්ඩිදී ආභරණවලින් කය සැරස්ුවෙනතත්. සීලේකෙන් ආභරඩින්ෙන් කය සරසාගෙන හිත සරසාගෙන ලෝකේ සෝභමාන කරනුතුමෙක් දේබමන්ගේ වදනාවට සදුසේ සීලස් සුගන්ධය සීලාබරණයෙන් සැරසීජීවත්තුයේ. මනිසාහ බාහිරාබරන බායිරාලේපන බෛරබිලවුන් ආදී මල් මාලාවලින් සරසන්නේ නෑ. උසාසුන් මහාසුන් පාවිච්චි කරන්නේෙනෑ. ජාතරූප රයිතපටික් ගහනාවේරමන ජාත මිලමුදල් රන්කහාවනු ආදීෙන් වලකිනො පිළිගැනීමෙන් වලකිනෝ. මෙහි ජාතරූප රජත වශයෙන්කි විරාන් ්‍රදී මුතුමැනික්. එවගේම කහවනු එදා අතේතේ කහවුනකිව වාන්ඩ හෝමාරු කරන්න පාවිච්චි කරපු මුදල. අදන නෝටට කාසි වශයෙන්තියෙනවා. කෝමනවත් ඕළමරටක සම්මතයෙන් ගනුදනු කරන්න පාවිච්චි කරන මුදල මෙහි කහවනු නැත්තං මුලමුදල් වවට පත්තිනවා. එවැනි රන්ඩේද මිල මුදල් තමන් තමන් නමින් පිළිගනිනේ. ඒ සඳහනු දැන වදාල කැපකරුදායකේ කැපකරුවෙක් ප්‍රතිාගන්නවා. සේනාසනය කැපකරුව පත්කරගෙන එකැපකරු අතමයි භික්‍ෂූන් වහන්සේ ගවශ්‍ය තා සඳ අවශ්‍ය මුදල් භාරගන්න. ඒ දෙන මුදල දෙන්න ඕන කැපකරු මහත්නයකටයි භික්ෂූ ඇතරදීම ශාසනයට විරෝධී. ඒනිසා භික්‍ෂුවට පිළිගන්න තහනම් කැපකරුට පිළිගන්න පුළුවන් නමුත් කැපකරු පිළිගෙන කැපකරුත් ඒ හොරකම් කරනවන. ඔහුට ඩතුන්මතාවක් මතක්කල් හයවතාවක් කතා කරන තිටට ගිල්ල ඒ අපේෂා කරන්න පුළුවන් ඒත් ඔහු ඒක දෙනි නැත්තං ඒ පූජා ක්‍රදාකට මත කරන්නව නිමදමේ දීපු මුූදලින් වැඩක්වෙන්නන්නේ ඒක ලබාගන්න කෙලෙක්කයි ක්‍රමේ. එනිසා පිරිස්සුදු ක්‍රමයක් බුදුරජාණන්නා සිේදේශනා කරල තියෙනවා. ගින්නා කල්ලන්න අතින්බ අඩුවක් දිලතියනවා මේ අඩුුවෙන් ඇල්ලුවොත් අත පිච්චනනෑ. නමුත් කෙනක් අතින්ගින්ද රැල්ලූත් අත පිච්චනවා. එනිසා බදුරජාණන් වහසමේ ගින්දරක්වැනි ආයිද වගේ දරුණු පරුස සරපයන්වැනි මිලමුද. මේලෝක මිලමුදල් නිසා තමයි මිනිස්සු මරන්නේ. මේලෝක මිලළමුදල් නිසා තමයි හොරකං කරන්න මිළමුදල් නිසා තමයි කාමියයන්ය වරද වැෑසිරෙන්න්නේ. මිලමුදල් නිසා තමයි බොරු කියන්නේ. මේ සියලුම හානි සියලොම ජීවිතහානි සියලු අපරාධ කරන්න මිලමුදල් නිසා. න ගහි පිරිස මිලමුදල් නිසා බොහෝ වෙහෙසිනවා. බොහෝ රන්්ඩු කරගන්නවා හැම් විවාධයක් මැතිවෙන මිලමුදල් නිසා. එවැනි ිළමුදල් ප විච කර ක් න වෙන. එනිසාර කැපකර උදායක්‍රමය වශයෙන් කැපක්‍රමයට ිලමුදල් පිළිගන්නවනි තමන් වෙන වෙන්නෙවෙයි දාය කියනමින්. පිළිගෙන අවශ්‍ය දේවල් කරල වෙනවා. ති යම්කිසි විදිියකට කාලානුරූපව කැපයි කියල යම්කිසි කියෙන කියනවන ඒ පහර ැවි බුදුරජාණන් වහන්සේගේ ආචඥා චක්‍රයටයි. මද කාලාන්්රූප ධරමයක් නෙවේ මෙ ආකාලික දහමක්. අතීතයටයි අමානයටයි අනාගතයට ගැලපෙන්න්නයි මේ විනය සහ ධර්මේ දේශනා කළේ. මේ කාලෙට මෙහෙමයි කෙල ෙනස් කරන්න බෑ තවත් ආකාරයකින් කිව්වොත් මේ කාලානුඩූපෝ වෙනස් වෙන දෙයක් නෙවෙයි අවස්ථානකූල වෙනස් කරන්න බෑ පැනවූ ආකාරයට භාග්‍යතුන් වහසසි වෙනස් කළයතු දේවල් එසේම දේශනා කරලා තියෙනවා. ගිලං වෙච්ච කෙනෙකුට ඒවගේ අපහස්ථාති ශික්ෂාපද වෙනම තියෙන. ඒවාදී ගිලං විශ්ුවට කැප් බවක් තියෙනවා. මස්මාලු බත්තාදී දේවල් විශ්ුවකට කෙනෙකුගේ ඉල්ලගෙන වලදන්න බෑ මුත් ගිලංවෙච්ච විිෂ්ුවට ගිලංකම නිසා ඒ මස්මාලු බත්තාදී පංචුභෝජනයන් ප්‍රනීත භෝජනයන් කටින්ගෙල ඉල්ලගෙන වලදන්න පුළුවන් හේතු ගිලංකව. එවැනි අවස්ථා මහකරුණාාවෙන් තියෙනවා. විනේකයන්නේ මහකරුණායුන් වදාළ දේශනයක් විනේකැනෙක් මෙන්න වදාළ දේශනයක් විනේකැන කෙනෙක්ින් පීරණයට පත් කරන්න වදාළ දෙයක් නෙවෙයි සංසාරෙන් අපි වෙතිර කරන්න. පාති මොක්කං ඉතායික් වනින්ඉතර කරන්නයි මේශික්ෂාපද පනවලතියෙන්. එනිසා මිලමුදල් පරිහරණය කරන අයට සමාඩ මිනිස්ස කියන මුදලාලි කෙනෙක් වගේ කියලා. වේ ඉන්දා ලැබෙන්නමොකද අර ගිහිපංහ තුල්ලාගේ ප්‍රතිපදාවට වැටීම නිසා. එනිසා මුදල් ැස්කිරීම මුදල් එක්රස් කර ගැනීම හරියට අගුරු ොඩක් ගිනි අංගුරුගඩක් ලංඟ තිවවාගේ. සරපේක් ළඟ තියාගත්ත වගේ අවිියාවගධ ටිකක් ළංඟ තියාගත්ත වගේ බොහෝම විපත් සිද්ධ වෙනවා. තමන් ජීවිතවුනත්. ඇතිවෙන්න පුළුව. ගಾමනී ට දේශනා කළ ගාමණනි සූත්‍රය ගාමණනි ්‍රබත්තු මಾට වදාල, ගමිනිය යං භික්ෂුවකට ි දල් කැපන හුට පංච කාಾම ගුණ යන් ැයි කියෙලා දේශනා කරන මනිසා ඒ ි දල් පිළිග නෙත් නෑ. ඒ වගගේ පිරිකර විකුණා නෑ පරිකර හෝ මාඩ කරන්න නෑ ಾಡ රගන්නේ නෑ. ඒවගේ වෙළඳම් වලින් වලකෙමින් මේ ශික්ෂාපද ැනවිින් ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරගෙන තමන් වහන්සේ ප්‍රාතිමෝක් සංවර සීලයෙන් සංවර වෙනවා. ආජුව පාරිසිුද සීලයෙන් සංවරමින් ජීවිතවියෙන් පිරිසුදු කරගන්න දානය ආහාර සොයා ගැනීමම් සිවරු සොයා ගැනීම කුහොක කමින් චාටුකතාවෙන් බොරු ඇත්තයි මිශ්‍ර කරල කියමින් හොයාගන්නෙ නෑ. ගියන්ගේ පනිවිඩරංගිහිල්ල ගහියන්ට සේවාකම් කල්ල ඒවා හොයාන්න නෑ නැකත් බලලා ඒවස්වයාන්නේ නෑ කේන්දට බල්ල ඒවස්ොයාන්නේ නෑ. ඒවගේ ගුරුකම් කල්ල ඒවස්ොයාන්නේ නෑ ගීපිංහතුන්ට සේවා කම්කරමින් ධනයෝ පේයමින් ජීවත්තීම මාජය පාරිසි සුද්දිරරි විරුද්ධදයි. පරපටි බද්ධාමය ජීවිකා පැහැදීමෙන් අනුන්ගෙන් සැදැහෙන් ලැබෙනදේ ජීවත්වීමයි ධාර්මික ජීවත් වීම. එවනිසා එවැනිදේන් ජීවත්වෙනෙ නෑ. යහොරාට කිරීම මැනීම රත්තරක් ඕනද දෙවල් අත්තරං කියෙල විකිනි මැනික් න දෙවල් මැනික් කලවිකිනීම වංචාකිරීම එවගේ පැහැගැනීමම්. ස්ොරකම් කිරීමම් ස හැසිකම් කිරීමම් මිනිවැරි මේ සියල්ලෙන් භික්ෂූන් වහන් සේවින් වෙලා ඒවයින් ධනය හොයන් එනේ සවපසය හොයන්නනෙනේ ලැබිච්ච සව්පසයෙන් සතුට වෙනවා ප්‍රත්ති සධිස්ශීලයෙන් සම්පූර්ණ යතාලාබ ලැබිච්ච දේහොඳයි කියල සතුටු වෙනවා. යතා බල සන්තෝෂය තමන්් ශක්තිපමණි අසී පප්‍රත්තියන ගොරෝ සිවරක් පරවන්න බැරිනම් තවත් භිශ්ෂෝකටක දීලා සියම් සිවරක් කරගෙන පොරොවන. යතා සාරුපය සන්තෝෂි, හොඳ හොඳ සිවුරවාදී ලබුණාම, ඒවා ගුරුන් වැඩිහිටයන්ටදීලා තමන් ප්‍රාන්සපු පාසකොළ සිවරකින් සතතු වෙනවා. මේ වගේ ලද සිවුරෙන් සතට වෙනවා, පාත්‍ර අයි සිවරයි දරව. අෂ්ට පරිෂ්ක හාර දරව දෙපට සිවර තනිපට සිවුරාදීමේ අට පිරිකර දරව තමන් වහන්සේ කැමති කැමති තැන වැඩම කරන නිදහස්සි කුරුල් ලෙක් වගේ. සපත්ත බාරෝ සහකුනෝවිය. ාපත්ති බර පමණක්ගෙන ප්‍යාසර කරන්නාවූ පක්ෂීන් වෙන් භික්‍ෂූන් වහන්සේලා මේ මගේ දායකයායි මේ මගේ පන්සලේ මේ මගේ අරන්නේ මේ මගේ දේපලේ මේ මගේ මිලමුදලය කියලා ඒවා ග්‍රහණය කරන්නේ නෑ. මේ මගේ මගේ ඥාතිය කියල අල්ලගාන නැතුව. තමන් වහන්සේ කැමති කැමති ප්‍රදේශයේ අර අවස්ථානකූලව ශක්ති පමණින් තමන් වහන්සේ හොඳට දරම්ඹිණීෙනගෙන පරමතුනාට පස්සේ කැමති පරිදි සැරිිසරායන. කැමතිගමති වනමුල් රක්ෂෙනසුන් ගොහ ආදයට වෙලා വේකින් වැඩඉන්න. කැමතිසේ ගමන් කරනවා. ഹඟവේനෙක් වගේ වැඩම කරනවා. ඇත්് රെං වෙච්චച്ച ඇතෙක් වගේ නිදහසේ ගමන් කරනවා ඒ විදියට පාත්‍රසිවරුවල බර පමණක් ඇතුව තමන් වහන්සේ. സව തතු ලබിච് පමණ. ංග්‍ර සංවරසීලෙන් සංවරයවා ඒ නිවැර දිසීලෙන් සතුටු වෙන ගමණනි භික්‍ෂූන් වහන්සේ තමන් වහන්සේ ඇසින් රූප දකලලා ස්ත්‍රී පුඩස් වශයෙන් නිමතිගන්න න්නේන. හස්තපාදාදී වශයෙන් අංකොටස් වශයෙන් ශරීරකවයා වශයෙන් මෙැහි කරමින් අන්‍යන්ජන ගන්නේ නෑ නිසා රාගයක්කෝ දේශයක් මූහයක් ඇති කරගන්නේ නැතු ඇත් සංවර කරගන්නවා. කණී ශබ්දහල දැඩි ලෝබයක් තහ ඇතිනනි දට කන සංවර කරගන්නවා. නාසේෙන් ගලස්ුවන්ද විඳල එයි කෙළෙස් ති කරගන්නේන. දිවෙන් රසමවිඳල ඒනිසා ඇලීමක් ගැටීමක් ඇතිකරගන්නේෙ නෑ. කයෙන් පහස ලබලා එනිසාෑයිලීමක් ගැටීමක් ඇතිකරගන්නේෙ නැතුව භික්‍ෂන් වහන්සේ සංවර කරගන්නවා. හිතින් සිතු විලිහිතලා කෙලෙස් ඇතිකරගන්නේ නෑ. මේ විදියට හිත කෙලෙසුන්ගේ මිශ්‍රණනවූ සුවයකින් වාසය කරනවා. කාමාදී අරමුණ වලි මිශ්්‍රනොවී ඒ අයින් බැහරකරගෙන රූපා සබ්ද ගන්ද රස පහස පංච කාමියන්ගින්, සංවර කර ගනේ මින් ඉන්ද්‍රිය සංවරසීලයෙන් සමන්විත වෙන. ආරිය් පාතිම හස්සීලයෙන් ඉන්ද්‍රිය සංවරසීලයෙන් සංවර වෙලා භිශ්වන් වහන්සේ. ගමන් කිරීමදි සීයෙන් ගමන් කරනවා. ඉදිරයේ බැලීමේද පිටු පස බැලීමේදි අත්පා හැකිලීමදි දිගෑරීමේදි කතාකිරීමේදදි තුෂ නිම්බූතයේදීමේදී ආහාර ගැනීමේද පානය කිරීමේද නිදාගනීමේදී? ඩි ල දේ දෙද ෑම අවස්ථාවකදීම සම්පචානකාරී හෝතී සිහින්ුවනින් වාසය කරනවා. භාවන ආරමුණින්ම ඒ කටයුතු කරනවා. මෙසේ ආරෙ වූ සිහිුවනින් යුතුව. විික්ෂන් වහන්සේ හවස්වරු විධානයෙන් පස්සේ. ගුහාාවකට හරි කන්දකටහරි වතුර පාරක්ළංඟට හරිකිහිලා පැම් පහස්වෙලා ඒළඟ වැලිගොඩක් හලා ඒගේ සිවරතුරගෙන් භාවනා කරන ොඳට සංසින්දනො හිත. වනනාන්තරේකටේලා විවේකයෙන් පළඟක් බැඳගෙන්න්න කෛරජු කරගෙන භාවන අරමණ හිතයොමු කරනකොට, කා මච්ඡන්දය හිත නිදහස්සවෙලා ආශාවන් හිත නිදහස් වවා. තරායින්ගත නිදහස්වෙලා මෛත්‍රී සිත පැමිණෙනවා. කම්මලිකමෙන් හිත නිදහස්සවෙලා හිතෙහි ප්‍රසන්න ගතියක් ඇතිවෙන. හිත විසිරන්නේෙනෑ. ඒ ැ දුරුවෙලා දහමට පැදෙනෝ පංචනීවරණයන් දුරුව වෙන හිතිං විවේකින්ංග පන්, ප්‍රීතිසුකඇති, විතක් විචාර ප්‍රීතිසුකයකක්ගද සහිත ප්‍රථම ධයානය ලබනෝ. එප මොනක්නෙවෙයි ඉදිරියට භාවනා කරමින් සමත භාවනාවෙන්. විතක් විචාර රහිත ප්‍රීතිස් සුකේකක්ගතා ප්‍රීතියයි සැපයයි ඒ සමාධිංග පන් ප්‍රීතිසුව එකඟ බව ඇති දෙවන දාන ලබනෝ. එප මොනක්නෙවෙ හිනුත් තුංවනි ්‍යාන ලබනවා. සැපයත්ක්ම වක් ඇති උපේක්ෂා සහගරතුන්වැනි ද්‍යානේ එනුන් අතර නොවී සතරවැනි උපේක්සාාපමනක් ඇති සැපදුක් නැති ද්‍යාන ලබන. මේසිියල්ල තතාගතයන් වහන්සගේ ඥාන පදයයි. මේ ධ්‍යානයේ කියල කියන ප්‍රදාාගතයන් වහන්සේ පිට ඥානයේ නැමති පිට ඉලූතැයි. තතාගතයන් වහන්සේගේ ඥානේ නැමති දළසිඳදූතැනයි නමුත් බමුණ මේ යෝගාවච්‍රර භික්‍ෂුවයින් නවතිනෙ නෑ. ඒ නිශ්චයට යනෙ නෑ භාගයතුන් වහන්සේ සම්වා සබුද්ධයි. දරමේ ස්වාක්කාාතයි සංගරත්නේ සුපටි පන්නයි කෙල්. ඒ නවැති භික්‍ෂන්හන්ස තවදුරටත් භාවන කරමින් විදරශනාවට හැරෙනවා. විදරශනාවට හැරම විදර්ශනාඥාන දයලබමින් ගෝත්‍රභඥානණින් පස්සේ සෝවාන් මාර්ග පල්, සකදාගායි මාර්ග පල්, අනාගයි, මාර්ග පලවශයෙන් මාර්ග පලාබෝධ කල්ලා අභික්ඥාලාගේේ සඳ හිතයම කරන. පෙරවිස ජීවිත දකි හිතියමු කරනවා පිරිසිද් ්‍යානසිතිං. එෙ හිත සිත යුතුව අතීත ජීවිතසී කරන ජාතිසීය දහස කල්පල කල්ප ගනන්තිස්සේ සංසාරයේ විදි ටිටියා කියල මිණහි කරමින් පුබ්බේ නිවාශඥානය කියන අභිඥ්ඥාව ලබනවා. ඒ විද්‍යාව ලබනවා. ඒනුත් නවතින්න ඒනුත් නිශ්චාවට යන්න. තමන් වහන්සේ චතවන පද සත්‍යය කරමණඩු පොස් සුග දුගතතිවලට යන හැටිදකින ුතු පත යාාන ලබනවා ඒනුත් නවතින්නේෙන්නේ. තමන් වහන්සේ ලෙස න් නැතකි රීම වා දුක දුක හේතු දුක නැති කිරීමවා නිවන නිවන්ද ර්ගේ ಆශ್්‍ර සද ್්‍ර රෝධ ಆශ್්‍ර දකරන ර්್ගේ කිය න චතුරාරි සತ್්‍ය දකිනෝ. අර සියල්ලගෙන් නොනවෙති ඒවයි නිෂ්ටාවට ගේන එතන එත න නිවයි කෙ හිතුවෙන ත දුරජාණන් ොහන්සේ ಸයාගෙන අර තා සොයාගෙන පියවරවල මුೂලා නොවී. තවත් ඉදිරියට ගියා වගේ ධ්‍යානයෙන් අභිඥාවෙන් විද්‍යාව නොනමැති ක්‍රවිද්‍යවිකරවර වෙන කෙලෙසුන් කෙරෙමිදුණු අරිහත්තයෙන් අමා මහනිවන්සුව දක්වාම භික්‍ෂුන් වහස ගමන් කලා. එහට සත්‍යය දැනගෙන තතාගතයන් වහස දැක්ගත්ත වෙනවා. හරියට මහා ඇතා දැකලමේ මම කලින් දැක්ක අඩි මහ ඇතාගෙනේ ද අන්නේ වගේ කලින් ලවබුද්්‍යාන් අභිඥ මේ සියල්ලම මේ අරිහත්තේ අමා මහානිවන දක්වා පැමිලෙන ගමන නේද. තාගත බුදුරජාණන් වහන්සේ නදම දකින්නන්නේ, එන අරිහත්්‍යයෙන් දරමේ දැක දරමේ තුළින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැනගත්තා. එන්සා බුදුරජාණන් වහන්සේ දැකගත්තාාවෙන් වාරියට ඇතා දකගත්තා වගේ ඒ ශ್්‍රාවකයා ලෝතුරා නිවනිින් සැනසීමට පත්තුනාා කෙළභාග්‍යතුන් හන්සේ දේශනා කළයි දේශ නේශ්‍රවනය කළ ජානුස්වුවනි, බමුණ බදුපාමුල වැඳ වැටල ස්වාමීනි ආශරයායි ස්වාමී ශර්රයි වසූදයක් විවර කලා වගේ. ම ලාවෙච්චි කෙනෙකොට පාරපෙන්නෝ වගේ යටිකුරු කරපු දෙයක් උඩුකුරු කලා වගේ වාාග්‍යතුන් වහන්සේ මට මැනවින්දහම්දිසුව. ස්වාමිනිි අද පටම් මම ඒ භාග්‍යතුන් වහන්සේට දර්මේද මා සංගලත්නේ දෙවිහිමියේ සරණයනවා කියලා මේ ශාසනය සරණගියයා නිසාපින්වතුනි සීලයත් සමාධියත් ප්‍රඥාවත් කෙලවර ඇ ඇති පිරිසුදු මාර්ගය මේ දේශනාාවතුළ මුක්. සම්පූරණම ශාසන ප්‍රතිපදාවදේශනා වනා. ඒ නිසා මේ උතුම් පිළිවෙත් අපතු ලද්දි වුණුකරගෙන දුක්කරදර පිරිජීවිතයට ලෝතුරා දරමේ සැනසීම ලැබේවා කෙන දහසින් මේ දරම් මාර්ගීද වනු කරගැෙන මේ දරමය මලබන ලෝතුරා නිර්වාණ සවයාත් සුවසේම ශාක්ෂාත් ධරමශ්‍රවනය කළ සිරු දෙෙනටත් දෙවියන්සල් සිරුලෝකයාටත් උතුම් ශාන්ත නිවන් සුවයම අවබෝධ වේවා කළ ප්‍රාර්ථනා කරමු. ආකා සటாచుබుම්ව්టா දේවානාగ මहिද్දිిక pഞන් தങనుമ अதிతවා చిරంరకන්తుససනం ආකා සటாచుබుම්ව්ట දේවානාග මहिද్ధిక pुഞන් தങనుമ అதிතුවා చిරంరకන්తుදేసනం ආකාసటచుබుව්ట දේපනාగ මහිද్ධిక උ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරකන්තුතුවන් සදා. අද ධර්මදේශනාවපවපතුෝ දේශකාණන් වහන්සේ හම්පන්තොට උඩමලලවෙේරගල ආරන්්‍යස්සේනාසනවාසේ පූචපාද වෙදේගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ.